ලීටටවේ අදකොසි් එක. සක මනාපය රතනට දිගු කාලයකට පස්සේ නහැඩියාව බිඳගෙන ගලගොඩත්තේ ඥාණසාරහිමි නැවතත් කරලියටවා. ඇවිත් මොකද කිව්වේ. රථන අරව මේව සුකුරුට්ටන් වැඩක් නෑ දැන් මාසාහය ඉවරයි දැන් මගේ අවස්ථාවට ර හාමුදුරුවන්ට මත්‍රීදුර ලබාදුුණ මසාසහයකට. උන්හන්සේ මේ මේ ඔබ ඔබේ කැමරාවට මේ කරන්න තැන මේ පුටෝල්ට කතා කරන්න පුළුවන්න. සන්්‍රේ මහත්මත් ම රතන හාමුදුරුවොත් එක වෙලා උහසේකට එක දවසත්යෙන් අප ගුවන එක දවසන මේ මාහාසද දෙකද තුනද හාමුරුවේ හයදනේ වහන්සේ ගිල්ල වහන්සය කාරය භාරයක්තියෙනවාවනගේ දීපු නායකත්වයට ගෞරවැැකරයට එක එක ඕන මලු භහන්සය කරලයිෙන් ඉන්න එන්ඩ ඉගතෙන් දකවේ ම ගියවසුන්ටම ගිව සුම්බත් කොල ැල ඕන නෑ මගේ වචනය කන විශ්වාස කරන්න. බලන් නොවන ක්‍රියාත්ම මම මගේ වචනට හගේෙ දහම ැකිව ට හි ්වාසකන ැන් කාල හරි ජලිමමාසසි පස්්චන දෙනවට ම සහය සම්පූර්ණ වෙනවා මා ගන හ ුර ටික කරන්න ොකද මේ මට ි න්තර දරේ දන් යි කල්මරන්න බැදැන් එකතම අයවස්ථාවයි නිසා අ වාර්රයන්නේ පොරොන්දු පරිදි මංහිතනව පක්ෂ. සාධහර ෂටරක මග ෝජනකල යි කල රස්තුමට හ ද රජකරය කරන්න මේක මේ නටන්නඒ එකක් න ස ගෘහම් ලබලයින්න වෙලාවක් නෙමයි අපි කතා කරපු මේරට වග කියන්න වෙනවා. ඥානසාර හාමුදුරුවන් මේ ප්‍රකාශය කරන්න කලින්. ඩේලිමිර වෙබ්බඩවිට ප්‍රකාශයක් කරමින්. අපේ ජනබලපක්ෂය සභාපති සමන් පෙරේර කියලති බනෙත්. තමන්ගේ පක්ෂය ජාතිකල ස්තු මන්ත්‍රීදූරයට පාර්ලිමේන්තුගේ අඇතුරලී රතන හිමි. සිය පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයෙන් ඉල්ලසවීමෙන් පසුව. එම මන්ත්‍රීදූරය සඳහා බොදු බලසන්න ප්‍රධානලේකම් පූජ ගලගොඩත්තේ ඥානසාරහිමි පත්කිරීමට නියවිතෝතිබෙනවා කියලා. අපේ ජනබලපක්ෂයට පහුගේිය මහාමැතිවරේනෙන් ලැබුණු මන්ත්‍රීදූරය පිළිබඳව අල්පූ දෙයක් පැන නැගුණා. එම අර්බෝධය විසඳීම සඳහත් ගෞනවේ උද්දසාත් තමන් වහන්සේ මාසතුන්නකට පාර්ලිමේන්තුව නියෝජනය කර. ඉන් ඉල්ලාවී ගලගොඩත්තේ ඥානසාරහිමිට පත්වීමට අවස්ථාව ලබා දෙන බවට. රතනෙහිමි එකඟතාවකට පත්තුූ බවත් සමන් පෙරේර ඩේලිමිරය වෙබ්බඩවට සඳහන් කරල තිබුණා. ඒවෙලාේ රතනෙහිමියන්ගේ කාලයේ මාසතුනක් නෙවෙයි මාස හයක් වුණත්. තමන් වහන්සේට ගැටලුවක් නෝන බව, ඥාණසාරහිමි කිව්ව කියලත් සමන් පෙරේර මතක් කරනවා. ඒ අන්වා පූජ අතුරලිය රතනෙහිමි පහුගේ ජනවාරි පස්වෙනිදා. මන්තී දූරයේ දියරුන්දුන් අතර ජූලි පස්වනදාට මාස හයක කාලය සම්පූර්ණ වෙනවා. න්න ඔය දිනගැනිල් අවසංකරල තමයි බලනකොට ඥානසාර හාමුදුරුව නිහැඩියාව බිඳල තියෙන්නේ. හැදැයි ඥානසාර හාමුදුරුවනේ ඔය ඔබවහන්සේලට අගිස්වපු වචන දැන් රතන හාමුදුරුවන්ට මතකද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ආණ්ඩුවේ අභ්‍යන්තරආරංච කියන විදියට. දැන්ඉන්නේ අර දෙදහස් විශ්‍ය මහමැතිවරණයෙන් පස්සේ මන්ත්‍රියලියම් හරගෙන හැඟුණු රතනහි මිනෙවෙි. දැන්හින්නේ ව විස නැති කෘෂිකර්මය වෙනුවෙන්. රසායිනික පහොර තහනම වෙනුවේ නාණඩුවට උපදෙස්තෙන රතනහිමිලු. මේවෙලාවේ ආණඩුව තමන් ෆේල් නැති බව ඔප්ප කරන්න මුළු ශක්තිය දාලාතියෙන්න්න පොජෙක්්ක. රතනහිමි තමයිලු ව්‍යාපාරික ව්‍යාපෘති ගැන පවා උපදෙස්තමින්. ව්‍යවසායකයන් පවා සම්බන්ධී කරණය කරන්නේ. අන්න ඒනිසා මේටිකේ රතනෙහිමි ජනාධිපති ගෝටාවේට කිට්ටුවෙන් මලු ඉන්නේ. අනික තමයි පහුගේටිගේ රතනෙහිමි බලෙම්ම ආණ්ඩුවට එන්න හැදුවත් බැසිල් එච්චර ගණන්ගත් එනෑ. ඒ හැමෝ දන්න කරුණක් දැම් මාසෙක ඉඳල බැසිලුත් නැති නිසා රතනහිමි සැරටම ආණ්ඩුව ඇතුළට වැඩල කියලා තමයි කියන්නේ. ආණ්ඩුවේ උදවිය කියන්නේ ඥානසාර හාමුදුරුවන් ඔය කියන මාසාහයකින් ඉල්ලාස්සන කතාවක් රතනහිමිට මතකවත් නෑ කියලා. ඒවගේම දැන්ඟන්නේ සර් එක්ක කාබනික පොහොර ප්‍රජෙක්ට එක නිසා ඉල්ලාස්යනෙ නෑනවයි. කොහෙත්ම නොකෙරෙන වැඩක් කියලත් ආ්ඩුව යඋදවිය කියනවා. ආණ්ඩුව උදවිය කියන කතා ඔන්න මාන්තයක් ඔප්පු කරලා. ඔය වාතා කරලා තියෙන්න්නේ! තමන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයෙන් ඉල්ලසීමේ කිසිම සූදානමක් නෑ කියලා! රතනැහිම කිව්ව කියලා. ඒවිත රක්්නෙවෙයි! මා පාර්ලිමේන්තු මන්ත්‍රීදූරයෙන් ඉවත්වන බවට පලවන්න පූත සම්පූර්ණින් අසත්්‍යයක්. එස මන්ත්‍රීදූරයෙන් ඉවත්වන බවට කිසිම එකඟතාවක් කිසිවකු සමඟ ඇතිකරගෙනත් නැහැ. සම්පූර්ණ කාලසීමාවේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරනවා. කියල ්‍රථනෙහිම කියලා. අනික තමයි අපි දන්නවිදිීට ඔය කාබනික පොහොර ප්‍රජෙක්්ටික ඊළඟ ආණ්ඩුව එන කල් ඇදෙන තත්ත්වයක් තියෙන්න්නේ. ජනාධිපති රාජ සේවයකයන්ට කියලා තියෙන්නේෙත් ගුට්ිකාගෙනහරි මේ වැඩේ කරන්න කියලා ඒක කියන්නේ ඉතිං ආරංචි හැටියට සර්ගෙ මනාපය රතනහිමිට. ඒකයන්නේ ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න වෙන්නේ නෑවගේ තත්ත්වයක් අනික ඉතින් දැන් ස්වාධීන කොමිෂන් තියෙනවා කියලද අනේ මන්ද අපි කිව් අපිට ලැබුණ විස්තරටික හොමනත් ඥානසාරහිමි කියන්නෙත් ලේසියෙන් වැඩක් අතාරෙන හිමිනමක් නෙවෙයි. අනික රතනෙහිමිට වඩා ලොකු සංවිධාන ශක්තියක් තියෙනවා. අපි දන්නනෑ මොනවයින් මොනව වෙයිත කියලා. හැබැයි එකතයක් පැහැදිලි. ඒ තමයි සහ ඇතුළු ආණ්ඩුව, රතන හාමුදුරුවන්ගේ පැත්තගත්තොත්. මේ ආණ්ඩුව හදන්න සිංහල බෞද්ධ චන්දලයින්න එක හදලදුන්න පදාසයක් ආණ්ඩුවට නැති වෙනවා. භික්‍ෂෝන්මවිත රක්්නෙවී ෆුල්ටයිම් ගිහියන් ගණනාව කාණඩුවට නැති වෙනවා. ආ්ඩුව දැන් ලබාතියෙන අප්‍රසාධයට, ඔය ටිකත් එකතුුණම ඉතින් හොඳටමතියෙයි! කොහමනමුත් මේ වැඩවලින් රටජාති ආගමටතිය, ශාසනයටවත් ඇතිවන හොඳක් නෑ කියලනම් පැහැදිලි! පාර්ලිමේන්තුාව කිසිම භික්ෂුවක් ශාසනයට කරපුත් සෙතක් නෑ. ඒ වැඩේ හොඳටම ඔප්පුකරේ, ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේලා රැසක්ම පාලිමේන්තුාව වෙලාවේ. මේරටේ සියුරට තිබුණ ගෞරවය නැතිවෙන්න පටන්ගත්තේ එදා කියල ප්‍රබල මතයක් තියෙනවා. බද්ධගම සමිත වගේ හිමි නමකට මේ විවේචනය අදාළනැත්තේ උන්වහන්සේ මුළුමනින්ම දේශපාලනය කරපු නිසා. ශාසනය රකින්න කියලා මනාප නොවිල්ලු නිසා. ඒහැර වෙන කිසිම භික්ෂුවක් පර්ලිමේන්තු ඇවිත් ශාසනයටවත් රටටවත් කරපු හොඳක් නෑ. ඒ නිසා වෙන්න ඕන භික්ෂ දේශපාලනය උත්සන්න වෙලා තිබන පහුපිය මහමැතිවරන අවස්ථාවේ. සෑම නිකායකම නායක හිමිවරුන්. භික්‍ෂූන්ට කිසිම පක්ෂයකින් නාමියෝජනා දෙන්න එපාකිව්වේ. මන්ත්‍රී භික්ෂුවකට ශාසනයට කරන්න දෙයක් නැති නිසා. ශාසනය රකින්න මන්ත්‍රී භික්ෂූන්ට බැරි නිසා. ඒත් ඒේ ඉල්ලීම නොතක ආණ්ඩුවට හිතවත් භික්‍ෂූන් වහන්සේලා රැසක් පක්ෂයකට ගොන් කරවල තමයි, අපේ ජනබලපක්ෂය හැදුවේ. දැන් පේනවන වෙන්න යන සන්දෑසිය මේ හටන් කොහෙන් කොහොම කෙලවරවෙයිද අපිදන්නේ නෑ. අපිට වැඩකුත් නෑ. පොඩි කතාවක් කියන්නම්. භික්‍ෂූන්ට වගේම ගිහින්ටත් වැදගත්වේ කියලා හිතෙන. බුද්ධ පරිනිර්වාණයට මාස තුනකට පෙර ආනන්ද හාමුදුරුවන් බුදු හාමුදුරුවන්ගේ අහනවා ඔබ වහන්සේගේ පිරිනිවන් කටයුතු කොහොමද සිදුකරන්න ඕන කියලා අන්න එතකොට බුදු හාමුදුරුවන් කියනවා ආනන්ද ඒ වැඩේ කරන්න ගෘහපතියන් ඕන තරම්මන්නවා ඔබ ඔබගේ වැඩක් බලාගන්න කියලා අපිත් කියන්නේ ඒක සීසර්ගෙදේ සීසර්ත දෙන්න